බෝවන් ගෙවන දවස්සේ උණුසුම්ම පුවත් ඔබට කියෙන අයිටයෙන් ප්‍රති සමගින් මම ශ්‍රීහාන් කනෂ්කාරයසිංහ. මමකශාණී කෞුශල්ලයා ප්‍රථමින් අවධානය ප්‍රොති සිරස් තල වෙත රටේ අපරාධ අඩු බව අගමැතිකයි. මේ රටේ අපරාධයට තිස් පහකින් අඩු වෙලා තියෙනවා හිටපු සභාපතියටතේ ශ්‍රී ලංකන් ගුවන් සමගම ිියන ගණනින් පරුලැගු බවට හෙළිවෙෙයි එජාපමන්ත්‍රී කණ්ඩාය මේ විශේෂහමුවක් දෙදහස් දාහතරදහස් දාහතකාය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රහද විශාලවශයෙන් අඩුවී ඇති බව අග්‍රාමාතය රනි විකම සිංහම හතා පවසනවා. බොහමයක් අප්‍රහද විමර්ශණය කොට විසඳීමට හැකිවී ඇති බව අග්‍රාමත්‍යවරයා පෙන් මදනවා. ද ධාතරයි දෙදාස් ධාතයි අතර වාර්තා බැරුවොත් මේ රටේ අපරාධ සයටට තිස්පහකින් අඩි වෙලාතියනවා. අපරාධ විසඳීම සයට විශසකින් අඩිු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දෙදස් ධාතරය අපරාධ පනස් දාශ නම සය හැට දෙකක් වාර්තාවන. එයින් සයට පනස් සටක් තමයි විසඳුවේ. දෙදාස් ධාතයේදී. විශේෂයම ඒ අපරාධ තිස් පන්දාස් නම සියය හැත්තෑකයි වාර්තාවුණනේ ඒයින් සියට හැත්තැනමයක් විසඳුව. ඒකට. ඔබ සරු දෙනාටම මම ස්තුූති කරන්න කැමති. මංහිතාන්න මේ කලාපේ අපි ාඩම්භන්න පුළුවන් අප ඒක තවත් වැඩි කරගන්නටවන්න. න එතන තමයි නීති සාමයතියන්නේ. කොළම්ඹ පොලිස් ක්‍රිඩංගනයේ පැවතිශ ශ්‍රී ලංකා පොලිසිේ එකසි පනස් දෙවන සංවත්සර සමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙවා දහස් පල කලා. අරධිකයම් වෙත පොලි සුත්තුමාචාර දැක්වීමෙන් පසු සමුරු තිරිනෙද පිළිකැන්වුණා. විශේෂංග ඇසකින් සමනත සදර්ශනයක් පැබැත්වුණේ ඉන් අනතුරුවයි. ලිති ප ජත් ජයසුන්දර හතාද මෙහිදී අදහස් පල කලා. පොලිස්ථාන මුල්කර ගනින් වවගේ සාකාර පොලිස් අධකාරරි කොට්ාසපාර පොලිස් අධිකාරි නිියෝච්ච පොලිස්පති සහ. ත්බර් ේෙසි ෝච ොලි තිවරුන් යනතදේ ශවිශේෂූ වන්සයන් ක්‍රියාත්පකීමත් අමතරව හදිසි ප්‍රතිශාර එකකයක් එමජන්සි රස්පොන්ස් නි RT. සෑම පොලිස් කොට්ටාස් ඒකම පැෑවිසි අතර පුරා ක්‍රියාත්පක ව ආකාරයට ස්ථාපති කිරීමට ඉදිරියේදී කටයුතු කරන අතරේ පලමු කණ්ඩායම් විසි පහ වෙනුවෙන් මේවන කොට අවශ්‍ය ජඩතල පහසකම් සහ නිලධාරන්ගේ ප්‍රමාණයන් තෝර ගැනීම. සහ අවශ්‍ය පුහඩු සැලසුම් කටයුතු මේදිරිවල කරින් පවතිනවා. අමාත්‍ය රජිත් මත්තුම් ව්ඩාර ියෝ ජමාත්‍ය අලින් බණඩාර, නීතිපති ජයන්ත ජයිසූරිය, පොිස්පති පූජි ජයසුන්දරයන මහත්තුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ්‍රri லாංங்க න් සමාமே හිටපු සභපති නිශාන්තවික්‍රමසිංගමහතා සභාපන දොரேට පත්වීමත් සමக்கு එ සமாக்கම விලන ගණன் பாடுලபு බව அදහலிவு. ඒ ஸ்්‍රri லாாங்க நியாலான் ஸ்riී லாංகா ரி , மீயின் ලංකා எனන සபாකම්වල දෂන හා அක්‍රමිකතා පිරිබදසවීමේ ජනාතිපති කமிසමහபுේ. ්‍රriලංकන්ගුවන් සමාගම ල්්‍ය කළමනා කරන ප්‍රදහනී යසන්ත දිසාක මහතා කමි සමහමුව කියා සිටියේ දෙ වසේසිට ශ්‍රriී ලංකාව රජය රුපියල්ලියන හතලි සහයි දශමහායකමුදලක් රජ වශයෙන් ආයෝජනය කරතිබූබවයි දෙදහස් දහස් හ වාණච වසරේ ශ්‍රriීලක ුවන් සමාගම, රුපියල් मिलියන පන්සිය හැට අටකලායක් කපාතිබෙනවාා එය දෙදස් හ දෙදහස් අට வாනජ වසරවලදි රුපියල් ිලියන හතරයි දශමහතරකලායක් කෙසේ නමුත් ඇමිරட்් සමාගම ශ්‍රriීලක ගුවන් සමගமே කළමක් රිත්ව ඉත් විමත් සඟ පාඩු ලබීම ආරම්භීති බිනවා. ය අනුව දෙදහස් අට දෙදහස් නව්‍ය වානජ වර්ශයේද. ශ්‍රීලංකන් ගුවන් සමාගමයේ හිටපු සබහපති නිශන්ත වික්‍රමසිංහ මහතා සහ. එහි ප්‍රධහන විදාකල දහරරි මනෝච් කුණනවර්ධන මහතාගේ සමයේද. රොපියල් විිියන නොවයි දසම තුනක පාඩුවක් ලබා තිබෙන බව.ඒ මහතාකයා සිටියා එම පාඩුව දෙදහස් නවය දෙදහස් දහය වානච වර්ශයේද. බිලියන දෙකයි දශම හයයි නවයක් එය දෙදහස් දහය දෙදහස් එකොළ වානජ වර්ශයේ. රපල් ලියන තුන්සිය අස ක්. ह प्रकाशকাले। පිළ චන්දසේෙන් හතා ප්‍රධහන විදාහක නිල දහරයාලස පත් වූ පසු දෙදහස් කොළ හ දෙදහස් දොළහ වාංච වර්ශයේදී මෙම පාඩුව බිලියන දහනවයි දශමහයකින් ඉහළ ගොස්තිබෙනවා. දෙදහස් ොළහ දෙදහස් දහතුන වාණිච වර්ශයේදී බිලියන සේකයි දශම හතක්ද දෙදහස් දහතුන දෙදහස් දා හතර වාණිච වර්ශයේදී බිියන තිස්තකයි දශම හතරක් දක්වාද එම බුදල ඉහළ ගොස්තිබෙන බව, අදාළ ේඛන ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියා දෙදහස් දා හතර දෙදහස් පහළව වාණච වර්ශයේදී මෙම පාඩුව රපියල් ිලියන දහසයයි දශම හතක්. දෙදහස් පහළවදහස් දහස වාානජ වර්ශයේ ද, රපියල් බිලියන ොහයි දශමහයක්ද. දෙදහස් දහසය දෙදහස්දා හත වාානජ වර්ෂ ද, රොපියල් බලියන විසි අටයි දශම නවයක්ව ව බයි, කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියාසිටයේ අතර ශ්‍රී ලංකන් ගුවන්සමාගම මේ ප්‍රහන කොටස්කරවාවන, එමිරட்් සමාගම ඉවත්ූ පස, රාජ ආදායම් පිළිවඳද පරික්ෂාකර බැලීම සහ ශ්‍රීලංකන් ගුවන්සමාගමේ අධ්‍යක්ෂ මණඩලේ නියෝජනය කිරීමට මහා බන්්ඩාගර නෝජධයකු නොටි බවදද අනාවරණය වුණ. සක් ජාතිකපක්ෂ මන්ත්‍රී කණ්ඩාේ විශෂ හමුවක් අදපස්වරුවයේ පැවැත්වුණනා. ඒ අගා මාතයරණී විකම සිංහම හතාගේ ප්‍රධනත්තෙන්. අර්ලිග මන්ද්‍රී පැති රැස්වීමට සහභාගවීමෙන් අනතුරුව. මැති ඇමතිවරුන් කහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් තැක් වූවා. මේ අයට ස්තීර තැනක් නෑ ලොකසනකක් එන හිදා පිියයෝජන කරන ස්තතර ැඩියට ගෝල් පේස්කටෙන්නෙ කියලා ගරුවගමත්තුමාකි ගල් පේසික ාපුුවම ක ලගගේ ලෝගන එකක යෙන්නේ ාතික සපත් විකිනීම කිය. චැන්ල් ලක් සිනක්කර විකුණු හට් යදහමුදා ූලස්සානය යුදහමුදා රෝහල විදහමුදාක් ක්‍රීඩාන්ගෙන සිනක්කර විකුණ ූපේනවා හිටපස පොට් සි්ිය එකත් ින්නක්කර විකුණු ූවික පේනවා. එහන්දා ජාතික සම්පත්කුණවා කියන පට පටර් හොඳ උත්තර ඇත්ති නවා හහිදා එය කරුණා කර වෙනකොහ ැන්න ප චරසනකත්. න්න ගොල් ේක දෙද කිය අරදන කරන කියලා කිය. දැං ශේෂ සංවිධාන අධිකරනය මගින් මේ නඩුුවහන්න පටන් අරතියෙනවා හැමදාම මේ නඩුවහන්ට පටන්ගත් තම නොවන් දන්නඔූන්ගේ අතසාක්ෂයටට එකකව මේ ඩුවල වැරිදිකාරයු බවට පත්තිෙනවයි කියරෙ එක. ඒයින්ද අ ඔඋම් යුරු ඇටලා? ඔම් බලනා ඔඕුන්ගේ ඉන්න සාමාජකවිටික පාර්ණගෙනල්ලා සෙනඟ පෙන්නලා බලපෑම් කරලා මේ ආණ්ඩුව බය කරන්න උළ උත්සාහදදිකලම උත්සාහක තමයි ෙන්නේ ඉසවිට ආ්ඩුවක් හැටියට අපි ඒවට බියවෙන්නේ නෑ අපි ගත්ත තීන්දූට ආණ්ඩුව ස්රහට ගමන් ජනතාව පීඩාවට පත්කිරීමේ තවත් සැලසුමක, ඒකාපත්ධ විපක්ෂය නිරතව සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ ඇතුළු ඒක බද්ධ විපක්ෂය රැලිය පිළිබඳ තවත් මැතියඇමතිවරන් කිප දෙනෙකුම අදහස් පල කලා. කිසිම ප්‍රම පච කරන බයන කු ආ්ු ප ක ඇ පශ න හහිස ිනිු ද දස තම සාමාන මගේ වැඩ කරගන්න කාරයාල මජනදන ජනතාවට පද න කර න පදනයක් කන්නේ. පිතුමන්ලට හර කරන්න උක්සායක් නෑ මේ රාජපක්ෂ කල්ලිය සයෝගෙන්නෙ පහල් වෙච්චමනි සුගන්ඩයක් විතරයි මෙතුමල්ලා ගේය කොඩි ගිය මහනුවරට ගෝල්පේස්ස කට පාධ්‍යත්‍රාවක් කරයි කපු හැමල්ලාකුම්ගේ ආණ්ඩු දවස් දෙගෙන් පෙලන පමණන් ගෙන් මේ බලතන්නහා බල ලෝබිත්්‍යය තියෙන හල් දේශපාලනට නෙමේට උත්සාගන ්‍රත නැතිවම සඳාව ිකිසිසෙත්ම තිීන්දුවක් කන්න හම අශ්‍යතාවවිකුත්න ුරොත් කඩක්පල්ගන්න පිකිසිමවස්ත වන්න හසුගේ රජය පැවිති කාල තිබි සෑ විරෝත්ාවක ඔවන් පහරදන්න නමුත් ේ රජය පැිට පසු කිම විරොත්තාවකක් පහර ල වන් කොමට ඇවිල්ල ස් ොත්ෙමේ අවගතිම නොත් වේ ඉ පස හසරකෙරයි ද ශස්වනක අපිේ ජයතට රගල රට ජනතාව අව්‍යාව රන. රුපියල් පන්දහසේ වාජ මුදල් නොටු දහතුනක් සමඟ සැකරුවකු පිට කොටේදී අද අත්තා ගටගත්තා. ඇතුළ වත්තුවත් හිපයක් හටි හන ෂ. පොලසි ලැබුණ ොරතුරකට අනුව ්‍යච මුදල් නට සමග සැකර අතර කොඩගෙන ඇත්තේ, පිටක කොට ැස් ාවත ප්‍රදේශේද. පියල් පන්දහසේ නොට් ුවක් මාරු කරදි නි ලෙස සකර බස් ොන්තු රවරේකුගේෙන් ඉල්ලා ති වෙනවා. එම වස්ථාවද ොන් වරවරයායට ඇති වූ ැකයක්ක මතයි පොලිසියටට මේ පිළිබඳ දැනම් ද ඇත්තේ. තිස් නවහවරදි සැකරු අම්පර ප්‍රේ ති චිකරුවෙක්. ගෙරවන් සහ වීකුරුල්ලන් තන්සයක් පමණ කොඩාකෝඩ වල හිංසාකාරේ ලෙසරදවාසිට සැකරුවකු අනුරාධපුර ඉපලොගම ප්‍රතිශේතිී අත්තනකොඩගෙනෙතිබෙනවා. කැකිරාව අඩවි වනජීවි කායාලේ නිලධහරන්ට ලැබුණ තුරතුට අනුවයි සැකරු අත්තරංකෝටගෙන ඇත්තේ. ඔහුෝ කාලයකසිට කොරුල්ලන් අලවිකිරීමේ ජවාරම පවත්වාගෙන කොස් ඇති බව තුරතුර හෙිවති වෙනවා පසු කියදා ඇතිවූ නොසන්සුන්කාරීතත්විය සමග, තාව කාලිකව වසා තමා ඇති ගල හරෝහල යළි විවෘර්ත කරදින ලෙ ඉල්ලමින් උද්ඝෝෂයක් පැවැත්වනා. ගලහ නකරේ පැවැති මෙම උත්කෝෂණයට ප්‍රදේශී විශාල පිරිසක් සහභාකි වුණා. පරිපෝජිනයට නිුසදුසු කසලතී ලෝග්‍රෑම් එදහස් වෙසක් උඩනුවර වට පොල ප්‍රදේශේදී අතරන කොට කැනඩා. ෑන් ප්‍රථයකින් ප්‍රවාහණය කරමිනිසිටි අතර තුරයි කසල තේ තුෝකය අත්තරංකොටගෙන ඇතේ. උඩුවර වෙල්නම්බඩ පොලිසියට ලැබුණු තුරතුරට අනුව වැටලීම සිදු කරුණ. දමදිව බුද්ධකයාාවේ කටින පින්කමට රැක යන කටින චීවරයට පූජෝ පහර පැවැත්වීමට කෑ කල්ල රිමාන් බන්තනාකාරයේ රැඳවුවන්ට අවස්ථාව හිබි වඩා. කෑ කල්ල පලාත්බද මහාදි කරන විනිසුරු නාමල් බලල්ල මහතායි පින්කම සංවිධන කළේ මහනුවර දලදා පෙරහරේ සදහතුක කරඩුව වැඩම කරවෝ නැදුම්කමුව හස්තියා ගම්පහන් නැදුම්කමුවේදී චාරිත්‍රාණුකූලව පිළිකත්තේ පිරිත් ස්ජායිනාමධ්‍යයයි. භික්ෂන් වහන්සේ මෙන්ම යකල ආයුවේද රෝහලෙ හා ආයවේද විශ්වවිද්‍යාල සිසුන් සහ කාර්ය මන්්ටලේ එක්වයි එම පිළිගැීම සංවිධහන කළේ. නැතුම්කමෝ හස්තියාට පළතුරු සංග්‍රහයක් පැවැත්වීමදබෙහිදී සිතු කරා. ේටබුව කලගෙනි හේන ප්‍රදශය පවත්වා කෙනකිය විදේශ ගමන් බලපත්‍ර සහ සහතික ව්‍යච ලෙස මුදතු්‍රණීකිරීම මධ්‍යස්ථානයක් වැටලීමට පොලිසිය සමත් වනා. වසරක පමල කාලියක සිට මෙම මධ්‍යස්ථානයේ පවත්වා කෙනකොස් ඇති බවටයි තුරතුර හහිඩිවති වෙන්නේ. ව්‍යාච බලපත්‍ර සහ සහතික මුද්‍රණට යොදාගත් පරිකනක චන්ත්‍රයක් ද මෙහිදී පොලිස් බහරීයට ගෙනති වෙනවා. ෙදි ල ැදේගම ප්‍රදශයද ්‍රිරෝතුරතයක් පෙරලීමින්සදව අනතුරකින් මවක සහදියනක ජීවිතක්ෂීට පත් වනා. ත්‍රරෝතුරතය පදවා ඇත්ේPIයි.මිතරකුගේ නිවසර ගොස් ආපසු නිවසකරා එවින් සිටි අතතුරතුර ඔවන් මෙමානතුරට මහ දී ඇත්තේ. නීති විරෝධීව සිංගපූරෝයට රැගෙනයාමට තැත්කල දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොකයක් කටුුණනායක ගුවන්තොටපොලේදී අතර ගෝට ගැෙනුඩා. සැකරුගේ ගමන්වල්ලේ සැකසූ ්‍යාජු පතුලක එම මුදල් සකවාති පුනාා. ගොන්තටපුොළ රේගුව මේ පිළිබඳ වැඩදුර පරීක්ෂණ සිතු කරනවා. කාන්තාවන්ට වැඩි වශයෙන් දේශපාලනයට පිවිසිය හැකි පරිසරයක් වර්තමානේ පවතින බව කතානායකකරු ජයසුරිය මහතා පවසනවා. කොළබදී පවැති උත්සවයකට සසාභාගී වෙමින් කතානායකවරයා මෙම අදහස් පල කලා. අනික් සෑමංශයක් කාන්තාව විසි ආක්‍රමණ කරලදන්. ජේශපාලන සංස්කෘතිය තුළ මෙටෙක්කල් දේශපාලනය මෙහවවේ පිරිමිියෝ. කාන්තාවක් පාලිමේන්තු වැඩියෙන් ඉන්නවනම්. එක ඇතන මඩට ලොකු සැන්සීමට මං ගක සන්තෝසයන පරත්පාල අතනවලට කාන්තාවන් පදවීම සම්න්. එක මදකෙන අනාගතයට හොඳ සුභ නිමිත්තක් වසේ. මැතිවරන වලදි කාන්ාව භයන්ට හේතුවක්නෑ මැතිබට කොමසේ පජානත්වෙන් සාධාන මෙැතිවනයක් ඇව බවට ලොක ස්්වාසයක් තියීම. යුද්ධයින් බලපෑම් එල්ල වූ කාන්තාවන්ගේ සංවිධහනය පැවැත්තුූ වැඩමුළුවේ සහතික පත් ප්‍රධානය කතා නායිකකරු ජැසූරිය මහතාකි ප්‍රධානත්වෙන් පැවැත්තුනා. නියෝච මාත්‍ය අශෝක් අභි සිංග මහතා ඇතුළු පිරිසක් එමවස්ථාවට එක් වුණා. මැතිවරු කොමිසමී සබහපති මහින්ද දේශප්‍රිය මහතාද මෙහිදී අදහස්ඵල කලා. මට බලයක් නෑනේ චන්දෙ තීදේ තීරණය කරන අපට තියෙන්නේ පලස්සබා චන්දවසීම පැවැත්වීමේදී දැනට වලංග පොවත්නා මිශ්වසමානු පාත ක්‍රමය ඇත අදාල ආකෘති සගස් කිරීම නිෙලධාරීන් දත්තයකුතු කිරීම යනදී කරුණ අප ආරම්භ කල දින දැනටවා මොකද දැන් චන්දදබීමට අච්ච්‍ය ක්‍රියාමාර්ගය දැන් ක්‍රියාත්මක වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුක පංච පුද්ගලමිටුවේ ඒ කමිටුව මාසද ඒකින් ඔක්ටොම් ර් මාසය නොට වැඩිවර කර ඒ අතරතුර පලස්ව ශෂේ ාරවා තයතු. මනතිය අඩුබාඩු හැයි එවක් කොමිවරුනාම ිශ්වාා කරනාව ඇම්බ මුල අපට නාම ෝජන ක ඇදවන පුළුවන්ව ජනවරි මස මල චන්තතින ලළන්ග. පසුගේ රජය සමේ අත්‍යවෂ අෞෂද රැසක මිල වැඩි කළේ. අවෂද මාිියාව හරහා කොමිස් මුදල් හිමවීම හේතුවෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදදාස මහතා පවසනවා. හම්බදුර ප්‍රදේශ පැවති උත්සවේකදී අමාතවරයා මේ බව ප්‍රකාශ කලා. ට ස්්‍රික්ක සූරය ඇව ැඳිව සහ රහුණුපුරආදී ප්‍රදේශවල උදාගම්මාන පහක ඉදිකිරීම් ආරම්භ කෙරුුණ. ඒ අමාත්‍ය සජි ප්‍රේමදා සමහතාගේ ප්‍රධහනත් වෙන්. සවිමුතුගම සඳධියගම සෙල්මැලිකම සිසි කුමුදුකම සහ සිරි ඔයන්ගම ලෙසයි එම ගමන නම් කරඇත්තේ මෙහිද අදහස්යක්ක් වූ අමාත්‍ය සජිත් ප්‍රේමදා සමහතා ද අප සෞ්‍යමතිතු සියට හතලහකින් බෙහත් හෙත්වල මල දනනිවතානතරට ඇ මිත. මහා දේශප ප්‍රේමී දේශාලෙන් සාටකමානෙන් රට පාලනය කරපු ඇත්තෝ. තකූට ගගහ ඇයි ලෙක්ටුන්ගෙන් වැඩිවිලට බේත්වලට අයකර. එදා තිබුණ මේරටේ අෞෂද මාfiaයා. මේ අෞෂධ මාfiaියාව රටේ ලොකු ලොක්කොන්ට කොමිස්මු දල් දෙ. තිීල කියනවා පිනිස්සු කෑගැහුවට අපේ නේශප්‍රීමී නායගතුමනි ඔබතුමා කෝඩක් අහ ලාගන්නන්නේේකිව හම ඒ එකොළො හක බලාග මං අහන්ඩ කැමති ආපහෝ අෞෂධ මාෆියාවත් එක් එක්කහු වෙලා පිකාරෝගන්ගේ බෙහත්මින ලක්දවඩද මේ පෙළපාගන්න හරන් දැන් පස්වනිදා කොළල ගැන හිතහිත. අපේ විරුද්ධවාදී කණ්ඩායම හිතන්නේ ආරෝග්‍යා පරමාලාානෙ. ඒ හිතන්නේ බුරියයාන්නේ පරමාලාව. අරක්කු පරමාලාව. කසිප්පු පරමාලාව! ලබන්ඩ පුළුවන් හොඳම තෑගග තමයි අරක්කු බුරියාණි කසිප්! ඇ ඒතුන ගැහු හම ලක්ෂයක් ලක්ෂ දෙක් නවෙේ ලක්ස දහයක්න ඕන දැළගෙන යන්න පුුවන්. දැන් පත විරාවයක්. ob okay nibm celebrates its 50 years of excellence in providing higher education services to our nation with the affiliation of coventry university uk and with Wing university of creative technology in malaysia. nibm now offers degrees in business, computer, language and design, which promises a truly international academic experience. join us on the 7th, 8th and 9th of september 2018 from 9am onwards at arcade independent square and experience an experience. ්‍ර ලංඟි ප්‍රථම වට රන්නයසමහනු විල ජීවිත රක්ෂණයක් සමඟ එල්ලෝ එල්සි රන් සැබිරන්නා සේවාද අන්තර් පාලිමේන්තු වගකීම විශේ කරගත් ඉහළ පෙළේ පාලිමේන්තු සමළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට අමාත්‍ය විේදස රජපක්ෂ මතාට ආරාථනා කරතිබෙනවා. නිියෝක් නුවර එක්ත් ජාතින්ගේ මුූලස්ථානයේදී සමළුව හෙට පැවැත්වෙනවා. එක්සත් ජාතිීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැවීමම සහ ගෝලියයේ චරියාධර්ම ස්ථාපතකිරීම හිලා අන්තර් පාර්මේන්තු වගකීම විශෂයකරගත් ඉහල පෙළේ සමලුවට සභාගවීමට අමාත්‍යවරයා දිවනෙන් පිටැත්ව ගිය. එක්සත් ජාතිීන්ගේ අන්තර් පාර්මේන්තු සංසධයයි මේ සංධාන කරන්නේ. ගෝලියසාමේ ස්ථාපතිකිරීම සහ එක් ජාතිීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම හිලා. පාරමේන්තුකාරිභාරයන මාතෘකාවයටතේ අමාත්‍ය විජ්‍යදාස රාජපක්ෂ මහතා ප්‍රධාන දේශනය පැවත්තීමට නියමිතයි. ගෝලිය සාමසංස්කෘතිය ස්ථාපත කිරීමහිලා වූ එක්සත්ජාතින්ගේ ඉහළ පෙළේ සමළුව අනිද්ධා පැවැත්තන අතර අමාත්‍යවරයා ඊට දෙස් සහභාගි වනවා. ිකරනයට ඉරිපත් වූ පෝජ බැංගමුවේ නාලෙ ස්වාමීන් වහසේ ඇතුු ස්වාමින් වහසේ සිව නමක, ඇප මත මුදාහැරීමට කොළඹ කොට මහිස්ත්‍රත් අධිරණය නියෝග කලා. එසම්ග අද විවාාග ව නඩු කිපේය කොත්තොරතතුරු දැන්. සු කියිය දෙදහස් දහසේ වසරී පැවැතිී ආාධිත වණවිර උද්ඝෝෂණයක් අතරතුර, රාජච දේපලවෙලට හානිකිරීමේ චෝතනාව මත, භික්‍ෂූන්් වහන්සේසිව් මක අතරගූටගෙන අධිරණයට ඉදිරිපත් කනලස කොටුව මහේස්ත්‍රවත් අධිකරණය පසුගිය දා නනිියුක්ක කලා. පූච්ච බෙන්ගමුවෙන් නාලක, පෝච්ච ඉත්තෑ කන්දිී සද්ධහතිස්ස, පූච්ච මාගල් කන්දී සුදත්ත සහ, මඩල්ලේ පඥාලෝකයන ස්වාමීන් වහන්සේ සිව් නමටයි මෙම චෝදනා එල්ලවීති වෙන්නේ. උන්වහන්සේ අද අධිකරණයට ඉතිරිපත්තූ අතර ඇප මත මුදා හැරීමට කොටු මහෙස්්‍රාත් ලංකා ජරත්න මෙනවියෙන් යොග කළ. ජ්‍යාතන්ත්‍ර ක්‍රිකට් කவுන්සලි සමක සාකච්ඡා කර ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ සඳහා නිලවරනේ පැවැත්වීමට කටයුත්තු කරන බව. ක්‍රීඩ අමාත්‍ය ෆයිසර් මුස්තාා මහතා අභ්‍යාජනාදී කරනයට දැනුපතුන්. ශ්‍රී ලංකාක ක්‍රිකට් අයිතන හිටපු ේකම්වරේකු වන නිශන්ත රණතුන්ග මහතා ගුණු කළ රීට් පෙත්්සමක් ැඳවූ අවස්ථාවේදී අමත්්‍යවරයා මේ බව කියයා සිටියේ ශ්‍රීලංකා ක්‍රිකට් අයිතන සභාපති දුරය තේරීමේ නිලවරණේ පැවත්වීම වලක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝග අත්්‍යට වීමට අභ්‍යචනාදී කරණය මීට පෙරනියෝක කළලා. ුගගේ ම තිෙක් වනඳ පැවැත්වීමට නීමිතවති වූ ශ්‍රී ලංකා ක්‍රකට් අයිතති සහපති දුරේ සඳහ රග කරන වත්මන් සමහපති තිිළග සුමුතිපාල මහතාගේ නාමයෝජනාව නීතියට පට හැනි බවයි පෙත්සම්කරු ප්‍රකාශව කරන්නේ. ඔහු අදාළ තනතුර සහ තරගල ොත් ශ්‍රී ලංකා ක්‍රකට් යිතන ව්‍යවස්ථාව ක්‍රීඩා පනතේ ප්‍රතිපාතන උල්ලගනී වන බව පෙත් සම්කරු පවසනවා. පෙත්සම සබන්තයෙන් විරූතතා ඔක්තෝබර් මස පස් වනදා ගොුණු කළ හැකි අතර නොුවම්පර් තිස්වනදා පෙත්සම විභාගේයට ගැනීමට නීමිතයි. අන්්‍රාධපුර දිස්ට්‍රීකේ පානිය චල අවශ්‍යතාව සපුරාලීමට මහවැලි චලය ලබාකිනීම පිළිබඳ අවධනය තිබෙනවා. අනුරාතපුර නග්‍රයේ සහ ඒාවට ප්‍රදේශවල ජනකාවට පානිය ජල අවශ්‍යතා සඳහා ජලය බෙදාහරරින්නේ නර වැව සහ කලා වැවමගෙනුයි. පවතින නියගේ හේතුවෙන් එම වැැව්වල ජ මට්ටම ශීග්‍රීන් පහළ ගෘස්ති පෙනවා. අනුරාතුපුර නකරයටට පානිය ජලයේ බෙදාහරීමට එ තත්වේ හේතුයි නොහැකි වීති පෙනවා ඒ අනුව අනුාධපුර ජාතික ජල සම්පාධනහා ජලාපවාන මண்டලය කළල්මකට අනුවයි මහවැල ජලපාලක ලේකම්කාරයාල මෙසේ ජලය මුදාහරීමට පවරගෙන ඇත්තේ. අනුරාධපුරනරයට පාහිය ජලය බෙදාහරීම සඳහානවவே ජලමටම අடி අටක අளමட்டමක් පැවතිය යුතුයි. එහෙත් මේවන විට එහිත් ජලමටම පවතින්නේ අඩි හයක තරම් අඩමටමකයි. ගටලට විස ක් ශ ශ්‍රී ලංකා මහවැල අධිකාරියක්ත් වාරි ාර්ග පාර්ත්මන්තුවත් සමගසාචා කර නුව. මහවැල ජය රැගනීම මේ වනකට ආරම්භ කර තියෙනවාොටගේ ජලපරිමාවත් සමඟ අපි බලාපොරොත්තු වෙනවා නෝරවේ තවත් අඩියකින් පමණ ජලමට්ට හිහලයාවි කියලා ඒත් සමගම පෙර පැවැති නිස්්පාදන ධාරිතාවය ලබා දෙන්න පුළුවන් ඒකන විශවාසය තියනවා පවතින ත්ව හමුව ඇ ල්ලිමක් කනවා මහජනතාවකින් ලබා දෙන ජලය තාමත්න අරපිරිමස් පෙන් පවිච්චිරන්න අනුවාධපුරේ වන්දනාව පැමිණෙන සියලුම බැතිමතුන්ින් ඉල්ලාසිත්නවා නෝරවැව තිසාව තුරවිල වැව්වල ස්ානය කිරීමෙන් වැලකිලා පිකල්ප ැව්තියන සවක්කුලම සහ නාාදුව වගේ වැැව්වල අවශ්‍යතාවයක් තියෙනවනම්ස්නාාණය කිරීමේ දෙන්න ඇතැම් විට අද සමාජයේ දෙමවපියන් ගන්නා වැරදි තීරණවලට වන්දි ගැවීමට සිදුවන්නේ අහිංසක දරුවන්ටවීම කනගාටුවට කරුණක්. මෞකමෙන් තම සහෝදර සහෝදරියෙන්ද රැකබලා ගනිමින් දිියෙන් නැගේ සිරන්නට වෙරධාණ දියන එක පිළිබඳ පෝතක් දමුල ප්‍රදේශයෙන් අපට වාර්තා වනා. ූර දර්ශීල් ලෙස ඇැම් දෙමවපියන් ගන්නා තීරණවලට වන්තිගෙවන්නට සිදුවන්නේ අහිංසක දරුවන්ටයි. දරුවන් තිදෙනෙකු හැරදමාගේ මවක හේතුවෙන් අසරන වූ පවුලක් පිළිබඳ, දමුල්ල වැෑවල වැව අරුණූදය වැව ප්‍රදේශවීෙන් අපට තරතුරු ලැබුණ. මවකින් තුරස්සුණු මේේ පවුලට මවසින හස ලබා දෙන්නේ පවුලේ වැඩි මහල් තියෙනියයි. දහතුන්වන විය පසුවන මෙම දයනිය තම අධ්‍යාපන කටයුතුද සමග බවකගේ භූමිකාවට පනපුවන්නේ තම සහෝදර සහෝදරියන් කෙරෙහි සැබෑම වූසනෙ හසන්. හයහතර නොතේරෙන බාල සහොයුරියගේ වයස තවමත් අවුරදු තුනයි. අනික් සොහයුරා මෙ වන විට පළමූන ශ්‍රවේණියහි ඉගෙනුම ලබන්නේ. බවක් ලෙස උන්ගේටයුතු සඳහා සහයදනම දිරිය දියනිය තම අධ්‍යාපන කටයුතුද සිදුකරන්නේ නොපසුබට උත්සාහයෙන්. කටු මැටි ගෙපෙන හිදිවි ගෙවන මේ අසරන පවුලේ ජීවිකාව රැදී ඇති පියා කුඩි වැඩ සිදුකර උපයලසුළු මුදලින්. ඒ මතයින් අංගිතයි ල්ලිටයි අන්තින්ඩී ඉන්දීරිවල්ලා අපි කට මැටිගේගන්නේ දොරවල්ලෝත් සහන්ද හරිද ඇගේ අක්කාදලදීදවල්ලා හොඳ දොරක් පහබන්ඩ තිබන ැති. කුඩා දරුවන් රැකබලා ගැනීම හේතුවෙන් ඇතැම් දිනවල කොලි වැඩක් පවා සිදු කිරීමට හෝ මේ පියාට අවස්ථාවක් නැහැ. එහිත් තම කුසට ආහාරයක් ලොගිෙන හෝ දරුවන්ගේ කුස පිරවීමට මේපියා දරන්නේ අපමන වෙහිසක්. දිදීන් නැගී සිටින බොවුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයට ගරු කරන ඔබට දැත් දිගු කරන්නට අප ආරාතනා කරනවා. ඇටන් කොට නගරයේ සිදුවෝ අනතුරකින් පුදගලෙකු ජවිතක්ෂට පත්තුරා. අධක වේගේන් ධාවනය කළ ඇතුරු පැදියක්ක් මාර්ගියය හරහා ගමන්ගත් පුද්ගලයකුගේ ගැටේ තිබෙනවා. අනතුර සිද වන ආකාරය TV කැමරාවල සටහන්වති බුණා. තුු පෙදී කැටිනු පුද්ගලයා අඩිකිහිපයක් ඉදිරියට විසිවී වැටීමත් සමග බරපතල තුවාල සිදු වුණා. ඔහු කොටගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නෝරේලිය මූලිකරෝහල වෙත මාරුකරයවුුණා. එහිදියම පුදගලයා ජීවිතක්ෂයටට පත් වූ බයි රෝහල් වාාරතාස ඳහන් කළේ. යතුරු පෙදිකරුද බරපතල තුවාල ලබා දික්ොයි මූලික රෝහට ඇතුළත් කෙරුුණා දැන් ව්‍යාපාරික පුවත්. ලංඟකා ජා්‍යන්තර මැනිකා ොරණාබිරණ ප්‍රදර්ශනය කොනඹ බණ්ඩාරනායික සම්මන්ත්‍රන ශාලා පරිශ්වේදී පවැත්වුණ. මෙහි සමාරම්භක අවස්ථාවට අමාත්‍ය ආචාරය සරත්තමුණ ගම මහතා ඇතුළු පරිසක් එක් වුණනා. මැනිකා ස්ොරනාිරණ ශේත්‍රරයේ ප්‍රවීන ආයතන රැසක් ප්‍රදර්ශනයට අලවිකට ඉදිරිපත් කරති බුණා. මැනිකා සොරණාබිරන අධකාරියයි ප්‍රදර්ශනය සංවිධහන්න කළේ. නිදහසේ පුරෝගාමීන්ට උපහර ලබාදීම වෙනුවෙන් නිර්මාණය කෙරුණු, ප්‍රථම දේශපාරන චරිතා ප්‍රධානය නිදහස PRADs චිත්‍රපටේ විශේෂවාධී දර්ශණය ජාතික චිත්‍රපට සස්ථාවේ තරංගණී සිදම චලාවේදී තිර ගතකිරුුණා. එම චිත්‍රපටේ නි්ාදකවරෙු වන අමාත්‍ය ආචාරය විජෝධාසරවාචපක්ෂ මහතායි මෙහි විශේෂ ආරාධතයාලෙස එක් වුණ. සුනත් මාලංග අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට නළුණලියන් රැසක් රංගනේන් අයකත්වේ ලබාතෙනවා. ත අලුදින් පටන් ගන්නට ඔබ තමුන් අංහලයිඩ නොදෙන බවට අපි හැමටම ඒකා ප්‍රෝධ විකාශයෙන් අරතුරව තත්වරරික සයසු විශේෂාන්ගේ පලාප්‍රරත්තුවාට ඔබට සුබරාත්‍රයක් www.ipnnews.tellk නමන්ට එරෙහි දේශපාලණ විරුද්ධවාදී, මරාදමා දේශපාරන බලයු රැක ගැනීම ගැන මලේච්ච ගෝත්‍රික පන්නයේ උදාහරණ ලෝකයේ ඕනෑම රටක තිබේ නමුත්. ඒ ගෝත්‍රික ඇවතුම් පැවතුම් මිනිසා ශිෂ්ඨ සම්පන්නවීමේදී අත්හරිනු ලැබීිය. කොහොමඋනත් ගෝත්‍රවාදයෙන් තවමත් සන්නද්ධ වී සිටින දේශපාලකෝ යනු රටකට මරාලයකි මිනිස් ජීවිතවල වටිනාකමක් නොදන්නා දේශපාලකයෝ පසු පස වැටින බත්වැලියෝද මරණය අපේක්ෂා කළ යුතුවෙයි. මන්ඩ තමන්ගේ බලය බඩගෝස්තරය වෙනුවෙන් තමන්ගේම පිළෙහි සිටින්නවුන් හෝ මරාදමීමට මේ දේශපාලකෝ දෙවරක් සිතන්නේ නැති සා අද රාජපක්ෂලා ගැන කතා කරන්න සිදුව ඇත්තේද ඒ අනුවය. දෙදහස් පහලවේ කුජීත පරාජයෙන් පසුව මරලා හරි බල්හය ලබාගතයුතු බවට රාජපක්ෂලා ගත්තීරණය අනුව තවමත් ඔවුන් කටයුතු කරමින් තිබේ. ගෝටාබයගේ හිටල පන්නයේ පාලනයක යෝජනාවද මේ අනුව සැකසුනකි. දැන් රාජපක්ෂ පවුලේ ඔටුන් හිමි කුවරාබාවට පත්ව සිටින, නාමල් රාජපක්ෂගේ අලුත් දේශපාලන කඩා වැදීමද. මිනිස් ඝාතන දෙකතුනකින් හෝ ආරම්භ කිරීමේ උත්සාහයක් බව පෙනෙන්න්නට තිබේ බුද්ධෙ සේවා වාර්තා අනුව හෙට අනිදධට කොළඹ වටලනවා කියමින් ගෙන්වීමට නියමිත ඇත්තේ රාජපක්ෂපාලන සමයේදී අපරාධකරුවන්ලෙස හංමඩු ගසනු බත් බැලයන්ය අරක්කු බෝතලයට ගංජ සුරුට්ටුවට කුඩ පැකට එකට ඕනෑම කාලකන්නේි වැඩක් කිරීමට සූදානම් මේ පිරිස නාමල්ගේ පදයට නටමින් සිටි කියක්කෝ අතමිට මෙලවූ විට මහින්ද මහත්්‍යයා පස්සෙන් වැටෙන මුද්ද පොල්ලෙලි පාක්ෂකයන්ට මේ අස්සේ එනු ඇත අරක්කු මතින් කුඩු මතින් ගංජා මතින් එන පාදඩ මැරයෝ! නීති රීතිකඩමින් රාජ්‍යදේ පොළවලට හානිකරමින් කටයුතු කිරීමට සැලසුම් කරතිබේ. එවිට මහජන සාමය පවත්වා ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශවලට බලයව පාවිච්චිකිරීමට සිදුවනු ඇත ඒ කලබල අස්සේ දෙතුන් දෙනෙකු මරාගත්විට නාමල්ගේ කල්ල මරයේය ඕනෑ නම් ආරක්ෂක අංශ තමන්ව ඝාතනය කරන්නට හැදවායයි බොරුවක් ද නාමල්ට කිව හැකිය. එහෙත් ඒ මොකකළත් පහුවදාට ආණ්ඩු පෙරලෙන්නේ නැත. එය මේ කපේදී සිදුවන දෙයක් නොවේ එහෙත් නාමල්ලා විසින් ගොනාට අන්දබා කොළඹටගෙන්වන මුක්දයන්ට ජීවිතයෙන් වන්දිගෙවන්නට හෝ හිරේ විළඟුවේ වැටෙන්න්නට හෝ සිදුවෙන ඇ. නමුත් රාජපක්ෂලාගේ ක්‍රමය අනුව ඒ කරදරේ වැටන කිසිවකුත් ගැන ඔවුන් හොයන්නේ බලන්නේ නැත. පසුගේදා හම්බන්තුට වරාය ඉදිරිපිට උත්කෝෂණය කර හිරේ වැටනු බත් බැලයන් උන්නද බලාද කියා රාජපක්ෂලා සොයා බැලුවේ නැත. රාජපක්ෂ සමයේදී ඒ පෞුල වෙනුවෙන් සොරකම් අපරාධකර හිරේ වැටනුවුන් ගැනවත් රාජපක්ෂලා බැලුවේ නැත තමන්ගේ රාජපක්ෂ පවුල පමණක් පෝෂණය කළවුන්ට බත් බැලයන්ගේ හෝ ජීවිතවල වටිනාකමක් නැත. ඒනිසාබන් ඩටන්න්‍යයන කොළඹනාඩකමින් කේදනීය අවසානයක් මිස රාජපක්ෂලා වෙනමොකවත් බලාපොරොත්තු වන්නේ නැති බවනම් සහතිකය දැනටම ඇති. සෙස්ස පස්සට.